රටතුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ රසක මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල බරපතල ගෑස් හිඟයක් ඇති වුණා. මිල ඉහළ දැමීමත් සමග ගෑස් හිඟය යම් ප්‍රමාණයකට අඩු වී තිබෙනවා. තාමත් කිරි පිටි හිඟයි. දැන් සීනි මිලත් ජනතාවගේ කහට කෝප්පේ මත කිඹුලෙක් බවට පත් වෙලා. සතියක පමණ කාල සීමාවක් තුල සීනි කිලෝවක මිල රුපියල් 50කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට සීනි කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 240ක් වැනි ඉහළ මිලකටයි. පසුගිය සරේ ඔක්තෝබර් 10වනදා සීනි කිලෝවක් මත පැන වූ බද්ද 125 දක්වා අඩු කළා. එහි සහනය ජනතාවට නොදී ව්‍යාපාරිකින් ලබාගත් බවටද විවිධ චෝදනා එල්ල වුණා. මේ මිල ඉහළ යෑම සම්පූර්ණ අසාධාරණ මිල ඉහළ යෑමක්. මේ මිල ඉහළ යෑම මේ මට්ටමින් නොවිය යුතු මිල ඉහළ යෑමක්. එම නිසා අනිවාර්යයෙන්ම මේක පාලනය කිරීම සඳහා ලබන සතිය වෙනකොට විශේෂ මාතිකරු ජනාධිපතිතුමත් මුදල් අමාත්‍යාංශයත් ඒ ලබා දෙන උපදෙස් මග පෙන්වීම යටතේ ක්‍රියාමාර්ග රැසක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ අනුව ලබන බදාදායෙන් පස්සේ සතුසු සහ සම්පකාර මගින් රතු සීනි 130කට කිලෝ එකක් මිල ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. 725 බද්ද මට්ටමට අඩු කිරීම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් ලැබුණෙම නැත්තේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ලැබුණ නමුත් 100%ම ලැබුණේ නැහැ කියලා පිළිගන්නවා. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුරු මහතා අද ප්‍රකාශ කළේ හෙට සිට සමුපකාර සහ සතුස වෙළඳ සැල් හරහා සීනි රුපියල් 130ක මුදලකට ලබා දෙන බවයි. රටේ සීනි මිල වැඩි වීම නිසා ලංකා සීනි සමාගම මගින් සතුස ආයතනයට මේ වෙනකොට සීනි අවශ්‍ය ප්‍රමාණය ලබලා දීලා තියෙනවා රුපියල් 130 ගානේ මේ රටේ ජනතාවට සහන මිලට සීනි ලබලා දෙන්න කියලා හෙට දවසේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ තියෙන සියලුම සමුපකාර වෙළඳ සැල් සඳහා සීනි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතෝල මහතා ප්‍රකාශ කරන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මිලට සීනි මිලදී ගැනීමට අදවන විට ජනතාවට සිදු වෙති බවයි. අත්‍තරම අද මේ වෙනකොට ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට සීනි පරිභෝජනය කරන්න වෙලා තියෙනවා රටේ ජනතාව. ඒ කියන්නේ මේ කුරුණෑගල ප්‍රදේශයේ සීනි කිලෝ එක මිල අද වෙනකොට උදේ වෙනකොට රුපියල් 240යි. මේ රටේ සීනි වලට තිබුණු බද්ද 725ට අඩු කරා. මාස 3ක් වගේ කෙටි කාලයක් තුල මේ රට සීනි මෙට්‍රික් ටොන් 90000ක් ආනයනය කරා ආනයනිකු ගණනාවක් ඒ සීනි වල වාසිය රටේ ජනතාවට ගියේ නැහැ. රට තුල සීනි ඒකාධිකාරියක් නිර්මාණය වී ඇති බවටයි ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා කළේ. එදා රුපියල් 80කට ගෙනාපු සීනි මෙට්‍රික් ටොන් 90000ක් විතර ගබඩාවල තිබිච්ච සීනි තමයි අද මේ රුපියල් 100ක 110ක 120ක ලාභ තියාගෙන තොග මිලටම ලාභ තියාගෙන අද වෙළඳ පොළ නිකුත් කරමින් ඉන්නේ. පාරිභෝගික අමාත්‍යවරයාට එහෙම නැත්නම් වෙළඳ අමාත්‍යංශයට මේ රටේ ජනතාව වෙනුවෙන් මෙවැනි දූෂණයක් මෙවැනි වංචාවක් නීත්‍යානුකූල කරලා ලාභ ලබා ගන්නට අවශ්‍ය පරිසරය හදා දෙන්න තියෙන ජනවරම් මොකද්ද? අද තියෙන්නේ සීනි ඒකාධිකාරයක්. සම්පූර්ණයෙන්ම සීනි ඒකාධිකාරය නිර්මාණය කරගෙන තියෙන්නේ මේ කිහිප දෙනෙක් අතර සීනි වෙළඳ පොළ අත්පත් කර දීම විසින්. මේක තමයි ඇත්ත යථාර්ථය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.